කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ 149 එක කොටස් ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කරන වෘත්තීය සමිතියේ සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමටයි තීරණය කර තිබෙන්නේ. සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකාව සතු කර ගන්නාතුරුම අඛණ්ඩව දැවැන්ත අරගලයක් දක්වා ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ වරායේ වෘත්තීය සමිති පවසන්නේ. මෙතර වරාය වෘත්තීය සමිතිය අහනුවරට පැමිණ සිය ඉල්ලීම් යෝජනා මල්ලතු අස්කිරි මහනාහිමිරුන් වෙත ලබා දීම සිදු කරනු ලැබුවා. එෙහිදී සිය ස්ථාවරය සහ ඉල්ලීම් මෙන්ම යෝජනා ඇතුළත් සංදේශයන් වරාය වෘත්තීය සමිතිය විසින් මල්ලතු අනුනායක අතිපූජ්‍ය දිමුල් කුමරේ විමල ධම්මහිමියන්ට ලබා දුන්නා. එන් අනතුරුව වෘත්තීය සමිතියේ සිය සංදේශය අස්කිරි පරිවෙනාධිපති නාරම්පණාවේ ආනන්ද හිමියන් වෙත ලබා දුන්නා. ගැටමේ රාජෝපනාරාමයට ගිය වෘත්තීය සමිති නියෝජිතයින් කැපිටියාගොඩ සිරි විමල ධම්මහිමියන්ටද සිය සංදේශය පිරිනමනු ලැබුවා. නගර පර්යේෂණයේ සම්බන්ධව රජයේ ගෙන යන්නා වූ මේ වැඩපිළිවෙලට විරෝධය පාමින් 12ට අපි වෘත්ති සමිති විදිහට බරපතල වෘත්ති ක්‍රියාමාර්ගයකට යනවා. ඉතා විශාල වෘත්ති සමිති ගණනාවක් අපිට සහාය පළ කරනවා. අපිට මේ මොහොතේදී මොන විනාශය කරගෙන හරි නැගෙනහිර පර්යේෂණයේ බේරගත්තොත් ඒක අපි ඉතුරු කරලා දෙන්නේ අනාගත මතු પરම්පරාවට. අපි ඉල්ලීමක් කරනවා රටට ආදරය කරන ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් නැගෙනහිර පර්යේෂණය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා රාජ්‍ය ව්‍යවසාය යටතේ කරන්න ඒකට අපිට ශක්තිය තියෙනවා. නැගෙනහිර පර්යේෂණය ජාතියෙන් අහිමි කරන්නට ඔබතුමා මුල් වෙන්න එපා. වරායෙන් පිටත ඉන්න අවුරුදු 5කට බලයටපත් වෙන ආණ්ඩුවක් කොහොමද මේ රටේ ජාතික සම්පතක් විකුණන්නේ? වරායේ මිනිස්සු කියනවා නම් වරායේ සේවකෝ කියනවා නම් මේක හදන්න. ඒක නිසා අපි මේ ප්‍රශ්නේ ජනතාවට බාර ගන්නවා. මේ නැගෙනහිර පර්යේෂණය 100%ක් අපිට කරන්න පුළුවන් බව අපි පෙන්නලා තියෙනවා. 2030 වෙනකොට මිලියන 1000ක් අපිට මේ රටේ ජාතික ආර්ථිකයට එකතු කරන්න පුළුවන් ජාතික සම්පතක් තමයි අපිට අහිමි වෙන්නේ. මේ රටට නැති වෙන්නේ ඩොලර් රුපියල් නෙමෙයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යේෂණයේ ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට එරෙහිව ජනතා පෙත්සම් අත්සන් කිරීම ගාල්ල නගරයේ කේන්ද්‍ර කරගනිමින් සිදු වුණා. ජාතික වෘත්තීය සමිතිය මැදිස්ථානයේ විසින් මේ සංවිධානය කර තිබුව අතර දිවයිනපුරා මෙම පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මකයි. නැගෙනහිර පර්යේෂණය සම්බන්ධයෙන් වන ගැටලුව පිළිබඳව දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. රජය කිසිම අවස්ථාවක නැගෙනහිර ජටිය විතරක් නෙවෙයි අපේ රටේ කිසිදු රාජ්‍ය ආයතනයක් විකිණීමක් සිදු කරන්නේ නැහැ. ආයෝජනත් එක්ක කටයුතු කිරීම විකිණීමක් හැටියට හුවා දක්වන්න බෑ. දැන් මේ විකිණීමක් හැටියට හුවා දක්වන අය හම්බන්තොට වරාය චීනයට ලබා දෙත් මේ අද නැගෙනහිර ජටියට කිමුල් කඳුළු හෙලන කිසිම කෙනෙක් ඒ වෙනුවෙන් කතා කරේ නැහැ. නැගෙනහිර ජටියට යාපැත්ත තියෙනවා CICT කියන තව ජටියක්. ඒ ජටිය මේ රාජමක් සාණ්ඩුවමයි. ඒ කාලේ චීනයට දුන්නා. චීන ගයිති මොකද්ද කොච්චරද 85ක් දැන් කෑකූ ගහන්න පුදි සමුදි වේවා දේශපාලන බලවේග වේවා කවුරුත් අර චීනට ලබා දෙන්න 85 ගැන කතා කරන්නේ නැහැ ලියන්නව ඉන්නවා අපේ ආණ්ඩ කාලේ දෙන්නට කියයි ඒ පදනම උඩ තමයි දරුත් දෙන්නේ වෙනසක් නැහැ බුරු වෙනසක් පෙන්න නදන්න එපා ජනාධිපතිතුමා අගමැතිතුමා තනි වෙන්නේ නැහැ අමතිවරයෙකුට අයිතියක් තියෙනවා තමන් ධර්ම මතයක් කියන්නේ ඒ මොන මතය කිව්වත් අවසානයේ ගන්න සාමූහිකව ගන්න තීන්දුවත් එක්ක අපි එකට යනවා ඒ සාමූහික තීන්දුවත් එක්ක යන්න බැයි නම් ඔවුන්ට විකල්ප කටයුතු කරන්න පුළුවන් දකුණු අත කරන දේ වම් අත මේ ආණ්ඩුව දන්නේ නැහැ අයියා මල්ලි කරන දේ අයියා මල්ලි වෙන වෙනම දන්නේත් නැහැ එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවක් තිබුණා නම් මේ වෙලාවේ ජනතාවට තොරතුරු දැන ගැනීමේ පනත පාවිච්චි කරලා මෙයා පිළිබඳව සත්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාවක් තිබුණා. අවසාන ජවනිකාව කොහේ කොහේ රටුවක් තිරේ පිටිපස මොන නාඩගම් නැටුවත් ওই වරාය අද්වානිට දෙන දවසට ওই නාඩගම පිටිපස්සේ දෙබිඩි රංගපෑම කවුද රංගපෑවේ කියලා අපට දැනගන්නට පුළුවන් දැක ගන්නට පුළුවන් වෙයි. දැන් මේ අන්තිම මොහොතේ කිව්වොත් එහෙම අපි නැගෙනහිර ජටිය දෙන්නේ නැහැ කියලා කිව්වොතින් ආපහු ඔය දේශප්‍රේමීන් කියන කට්ටියට පුළුවන් ජනතාව විශ්වරහට ඇවිල්ලා මිනිස්සුන්ගේ පපුවට කතා කරන්න. කතා කරලා කියන්න පුළුවන් මොන අඩුපාඩු තිබුණත් නැගෙනහිර ජටිය දෙන්න ගණිපු තීරණය වෙනස් කරානේ මේ වගේ මාත්‍රිකාවක් හදන්නද දැන් මේ චිත්‍රපටිය රූගත වේගණ යන්නේ කියලා බරපතල සැකයක් අපිට තියෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න